සිංහල සංදේශකාව්‍යයේ මුදුන් මල් කඩබඳු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය ඇතුළත්ව සිංහල සාහිත්‍ය පෝෂණය කළ විවිධ සංදේශකාව්‍යන් වලටත් අනෙකුත් බොහෝ ගද්‍ය පද්‍ය නිර්මාණවලටත් මේ බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ කැලණිය රජමහා විහාරය ඉතා හොඳ තෝතැන්නක් බවට පත්ව ඇත. දිවයිනේ අනෙකුත් වෙහෙර විහාරවලට වඩා බොහෝ වෙනස්කම් දක්නට ඇති විහාරගය බුදු ගෙවල් දෙකකින් සමන්විතයි. විහාරයට ඇතුළුවන තැනම පවතින මණියක්කිත නාරජුගේ විශාල රූපයද මෙහි පැමිණෙන ඕනෑම බැතිමතෙකුගේ නෙතට ගැටේ. මෙහි පැරණි විහාරයේ ඇති සිතුවම් 18 වන සියවසට අයත්යි විශ්වාස කෙරේ. දකුණු ඉන්දියාවේ හා සිංහල චිත්‍රකලාවේ සම්මිශ්‍රණයෙන් දොරණගුරු නම් චිත්‍රශිල්පියා ප්‍රධාන අනෙකුත් සිත්තරුන්ගේ කලා හැකියාවෙන් සිතම් වූ මේ සිතුවම් එදා මෙන්ම අදත් හෙටත් අපගේ නෙතු සනසාලන්නට සමත්කම් දක්වයි. මෙහි ඉදිකිරීම් කර්මාන්තය සලකා බලන විට ඕනෑම කෙනෙකුට විශ්මය උපදවන ආකාරයේ නිර්මාණ රාශියක් දක්නට ඇත. බෞද්ධ පරිසරය තුළ ලක්වාසී චින්තනය පෝෂණය කළ සෞභාග්‍යවත් සාරවත් අතීතයකට උරුමකම් කියන අපේ ඉදිකිරීම් කර්මාන්තය අදටත් විදේශගින් පවා මවිතයට පත් කරන්නට තරම් සමත්කම් දක්වනවා. එයට කදිම නිදසුනක් ලෙස අලුත් විහාරගය හඳුන්වන්නට පුළුවන්. විහාරයට පිටත බිත්ති කැටයම් කලාගාරයකට සමාන කරන්නට පුළුවන්. ඒ තරමටම බොහොම අපූරු කැටයම් කලාවක් මේ බිත්ති මත දැක ගන්නට පුළුවන්. මේ අපූර්ව කැටයම් කලාවන් කොයි කාගේත් සිත් ඇද බැඳ තබා ගන්නවා. විහාරයට ඇතුළු වන තැනම ඇති ගජසිංහ රූප විහාරයේ අභිමානය තවත් තීව්‍ර කරනවා. එවැනි වූ අභිමානවත් නව විහාරගෙහි හදවත බඳු වූ සිතුවම් කොයි කාගේත් අවධානය දිනා ගන්නවා. සීගිරි චිත්‍ර සම්ප්‍රදායත් ඉන්දීය චිත්‍ර සම්ප්‍රදායත් සම්මිශ්‍රණයෙන් සිතම් වූ මේ සිතුවම් ලංකාවේ කිසිදු පූජනීය ස්ථානයක දක්නට නොහැකි තරම්. ලංකාවේ බොහෝ විහාරවල චිත්‍රවලට මාතෘකා වන්නේ ජාතක කතා වූවත් එම ගතානුගතික තත්ත්වයෙන් මිදී අලුත්ම ශෛලයක් අනුගමනය කරමින් මේ සිතුවම් නිර්මාණය කරන්නට සිත්තරුන්ට හැකියාව ලැබී තිබෙනවා. සෝලියස් මෙන්ඩිස් නම් අසම සම වූ හැකියාවෙන් සුපෝෂිත සිත්තම්කරුගේ පන්හිඳ නව විහාරයේ බිත්ති මත හැසිරුණේ එදා මෙන්ම අදත් සිතුවම් දකින්නන්ගේ සිත් මවිතයට පත් කරමින් මේ සිතුවම් දෙස එක එල්ලේ කොතරම් වෙලාවද බලා ඉන්නට පුළුවන්. ඒ තරමටම මේ සිතුවම්
නරඹන්නන්ගේ සිත් ඇද බැද තබා ගන්නවා. ශ්‍රී ලාංකීය සංස්කෘතික මෙන්ම කලා ප්‍රෞඩත්වය මනාව විදහා දක්වන කැලණි විහාරය අද මෙන්ම හෙටත් මතු අනාගත පරපුරටත් අයිති දෙයක්. එසේනම් අප කළ යුත්තේ මෙවැනි වූ ස්ථාන අනාගත පරපුරට දායාද කිරීම නොවේද? ශ්‍රී ලංකාවේ හින්දු සංස්කෘතියට ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දීය ආභාෂය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ සැලකිය යුතු මට්ටමක තමිළ ජනතාවක් වාසය කරයි. එම නිසාම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ආගමික සහජීවනයේ කැඩපතක් බවට මාණික්ක විනයාග හින්දු කෝවිල පත්ව තිබෙන්නේ අතිමහත් බැතිමතුන් පිරිසකගේ වන්දනාමාන නිසාමයි. විශේෂයෙන්ම හින්දු සංස්කෘතිය හා සිංහල ජනතාව අතර පවතින්නේද ඉතාමත්ම තද බැඳීමකි. මන්දයත් මෙම සංස්කෘතින් දෙකෙහිම බොහෝ සමානකම් දක්නට ලැබෙන නිසාය. හින්දු භක්තිකයින් ඔවුන් විශ්වාස කරන දෙවියන්ව මූර්තිමත් ලෙස අඹා කෝවිල සරසයි. ප්‍රධාන වශයෙන් විෂ්ණු, මුරුගන්, ගණේෂ්, කාලි, සරස්වති, ලක්ෂ්මි දෙවියන්ට ඔවුන් මහත් භක්තියාදරෙන් පුද පූජා පවත්වනු ලබයි. හින්දු කෝවිලක ප්‍රධාන වශයෙන් පිවිසුම් දොරටුවේ මහල් හතකින් යුතුව ආරම්භක ද්වාරයක් තනනු ලබයි. එයට ඔවුන්ගේ දෙවියන් ප්‍රධාන වශයෙන්ම මූර්තිමත් කරනු ලබයි. මෙහි ඇතුළතද ප්‍රධාන වශයෙන්ම දෙවියන්ගේ රූප දක්නට ලැබේ. ඒ අතරින් මෙම කෝවිලේ ගණදෙවියන්ට විශේෂ ස්ථානයක් දක්වනු ලබයි. ශ්‍රී ලාංකීය ආගමික සහජීවනයේ කැඩපතක් බවට මෙම කෝවිල පත්වන්නට තවත් හේතුවක් වන්නේ බෞද්ධ ආගමිකයින් පවා දේව ආශිර්වාද ලබා ගැනීමට මෙහි පැමිණෙන නිසාය.